හොඳයි දරුවනේ තේ අද මම ඔයාලට දැ දැනුමට යමක් විශේෂන්ගෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුංචි දැරිවියක් ගැන. ජීවිතය ලොක්කු අභියෝගයක් ජයගත්තු පුංචි දැරවියක් ගැන කුඩා කාලයේදී තමන්ගි හිතේ ඇතිවෙච්ච ලොකු බලාපොරොත්තුවක් ලොකු අධිෂ්ඨානයක් වෙත ගමන් කරපු පුංචි දැරිවියක් ගැන. මේ දැරිවියගේ නම මාරියා උේ මාරයා ඉපදුනේ ප්‍රිස්තුවර්ශය එක්දාස් අටසය හැටහතේ නොහැම්බර් මාසය හත්වනිදා පෝලන්තේ වර්සෝ ගම්මානය අශ්‍රිතව. මාරයාගේ පා ්‍ය මව ගුරුවරයක් හැබැයි අර අපි හැම දෙෙනටම ක් අයට තියෙන ගැටලුව මාරටත් තිබුණ යට මුදල් අගග කන් තිබුණ. ඉතින් කොහොමුණත් මාරයාගේ පියා තමන්ගේ ගෙදර කුඩා විද්‍යාගාරයක් හදලබ. මාරයා මේ විද්‍යාගාරය තියන විධ උපකරන්න අ එකේ කාමුතු අමුතු හැඩේ බෝතල් අමුතු වැඩේ පරීක්ෂණ නල එතනින්ගයාම බන්සදාහක මේවා එයට හරි අලුද දේවල්මි පුංචි මාරයාට මාරිය තාත්තකෙන් හැවවා තාති මොනුවද මේ දේවල් ඉතුර තාත්තකි න පොතේ මේවා තමයි විද්‍යාත්ඥය පරීක්ෂණ කරන්න පාවිච්චි කර දේවල් ඒ වචින ඇහුුණ මාරයා ඇහවුවවාත් තා කවුද විද්‍යාත්ඥය කියන්න එතකොට මාරයාගේ පියා විද්‍යාත්ඥය පිළිතුරු දෙනවා ශ්‍රෂ් මහාචර්යවරයක් පිළිතුරු දෙෙනවා පුතේ විද්‍යාත්ඥියය කියන්නේ අලුත් අලුත් පරීක්ෂණ කරලා අලුද්දේවල් සොයාගන්න පිළිසකට.ඉහෙම කියපු ගමන් මාරයාගේ හිතට අමුතු අදාසක්කාව මාරිියයට අග්ගාල තාත්තර කියනවා තාත්තේ එනම් මාත්කවධාරිී විද්‍යාිවරයක් වෙලා ට අලුදේවල් හොල දෙමයි කියලා තාත්තට හිනාගිය තාත්තා මාරයාගේ පිට තට්ටු කරලාකිවා දඒ ගෑනු ළමයින්ට විද්‍යාශනය වෙන්න වැෑයි කියලා. ඇත්තනම තාත්තක වැද්ද තිබුණු නෑ එතන මොකද ඒ වෙනකල් ලෝකෙ කාන්තාවක් විද්‍යානය බවට පත්වෙලා තිබුන්නේ. හැබයි මේ කතාව ඇහුවක්ට මාරියාටක දැනු නෙවත් නෑ මාරියාච තරෝ අධිෂ්ඨාන කරගත්තා කවදරි දවසක මාත් විද්‍යානිවරයක් වෙනවායි කියලා හැබැයි මාරියාට හිටියපුතේ වැඩිමහල් සොහොයුරයක් අක්ක කෙනෙක් මාරියකි දෙමවපිය මේ අක්කගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ වනවිටත් අක්කව ප්‍රංශේයට අවල තිබුණ පොද පෝලන්තයේ එතරම් හොඳ අධ්‍යාපන රටාවක්ඒකාලේ නොති ච්ච නිසා අක්ව ප්‍රංශයට අවල තිබුණ මේ ප්‍රංශයේදී අක්කට ඉග ගන්න ගොඩක් මුදල් ඕන වෙච්ච නිසා ම පිය විශේෂෙන් මාරයාගේ තාත්තා අම්ම හම්බ කරපු ඔක්කොමක්කට පන්ශේයටයවා. එනිසා මාරියකි ගෙදර මුදල් අංගකන් ගොඩත් තිබුණා. මාරියාත් පොඩ්ඩක් ලොකු වෙනකොටම නිවසක සේවයට ගියා අක්කාගේ අධ්‍යාපනයට ඕන මුදල් හම්බ කරලා දෙන්න. ඉතින් පොතපතයේ සඳහන් වෙනවා එ නිවසේ හිමිකාරය මාරයාගෙන් බොහෝ වැඩාරගෙන සුළු ඇටුපක් පමණයි මාර්රයට දුන්නේ කියලා කොමුණත් මාරයායේ දුක දරාගෙන හම්බ කර රැකි ලක්ෂාව කරලා අක්කට මුදල් ඇැව්වා ඉගෙන ගන්න හැබැයි මාරයාගේ යටීතේ තිබ මාත් කවදර ඉගෙන ගන්න. ඇ හරි ආසයි කියවන්න ඉතින් අක්කා තමන්ගේ අධ්‍යාපනය හමාර කරලා මාරියාට ආරාධනා කරා නංග එන්න ප්‍රංශට ඔයත් ඉගෙන ගන්න ආසයිනි ඔයා එන්න ප්‍රංශයට මම ඔයාට ගියදන් කරලා උගන්නන්න කියලා. මාරයා හරිම ආසාවෙන් තමන්ගේ අම්මගේ තාත්තකෙන් අවසර අරගෙන පෝලන්තයන්ල පංශයට ගිය. ප්‍රංශේ සර්බෝන් විශ්වවිද්‍යාලියට ඇතුළුණු මාරයා. ඉත්තා උනන්වෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරම්පද ඇයට ඉලක්කඇත් තිබුණා. මම විද්‍යාත්නිවරයක් වෙනවා මයි ලෝකෙ පල්ලවෙනි වි්‍යාත්නිවරය මවෙන් බලන්න ඒ අධිෂ්ඨානය. විශ්වවිද්‍යාලය අසර කුඩා කාමරයක් මිලට ගත්තුූ මාරයා. එක ඉඳගෙන දිවාරෑ පාඩන් කර විශ්වද්‍යාලයටටයනවා දේශනහනෝ ඇවිල් පාඩන්ක කනවා. අත් ලක රස්වාවක්ල නෑක දක්ත් ම ොඩක් ගෙන තිබුණ නෑ අක්ක ටම්පේච් වැටමේ සු ්‍රමාණත්තමයි මායායට දෙන්න පුළුවන් ගනගන්න. සමමාරදවසට මාරයාටයේ ඇබිච්ච මුදල මාසේ ආහාරවලටත් මාදී. පොතපතියේ සඳහන්න න මාරයා රෑ එලිබෙනකම් බඩගින්නේ. කුස ගින්නේ පාඩන් කරා කියලා. එක දවක් මාරය මිතුරය ඇ විශවවිදාට එක් කරග යන්න. ඇගේඒ කාමරයට එනකොට ඇය සිහිසුම් වෙලා වැටිල හිටිය ඉට කලින් දවසේ ආහාරගන්න ඇතු නිදි මරාගෙන පාඩන් කරලා. කෙසේ වෙතත් මාරි අධිෂ්ඨාන කරගත්තා මගේ ඉලක්කේ ජයගන්නාතුරු මම ශක්තිමත්ව ඉන්න අයි කියලා. අවසානයේ සවබොන් විශ් විද්‍යාලයේ තිබෙනු අවසාන වසරේ විභාගයෙන් සියලුම විෂයන් විශ්්‍රිෂ්ඨ ලෙස සමත්වවෙමින් මාරයා පලවෙනිිය ලෙස ඒ විභාග සමත්ව වෙනවා සබොන් විශ්ි විද්‍යාලයෙන් ප්‍රංචේ සර්බොන් විශ්්‍ර ද්‍යාලයෙන් පලවෙනි කාන්තාවට පස්්චාත් උපාදිීනැත්තම් PD එක ආචාර් විපාදී පිරිි නමනව මාරයා තමයි පලවෙනි PD එක ලබාගත්තු කාන්තාව බවට පත්වෙන්නේින්. ඉන් පසුව එක ලබාගෙන සතුවෙන අවස්ථාවේ මාර්ියැක වෙලා ක්කිනවා මට තව ග ොහ දේ යන බලනෙත. ඇගේ ඉලක්කේ ඕකනෙ ඇගේ ලක්කේ අලුද දෙවල් ොයාගෙන ද්‍යාඥයක් වනය එක. මරියා යාලුවන්ට කියරවා ඔවු මම තමයි ලෝකෙ පලවෙනි පD උපාධිධාරය පදිිධාරීනය. හැබැයි මගේ ඉලක්කේ මේක නෙමේ මට තවත් ගොහෝදේ ඉගෙන ගන්න ති නො දැනුමට කෙලවරක් නෑ මට ඕන අලුත් අලුදේවල් යාගන්න මාරයා නැවත මතක්කන මගේ සිහිනය විද්‍යාිවරයක් වෙල ලෝකෙට අලුදවල් ොලදේක. පසුව මාරියා මගේ නම වෙනස් කරගන්නවා මාරි කියලා. ප්‍රංචිටාවට පසේ ඇතමගේ නම වෙනස් කරගන්න මාරි කියලා. පසේ ඇය විවාවිනවපතේ පසුකාලයේදී පියරේ කිවර කියන විද්‍යාත්ඥයක්ත්යෙක්. ඉන් පසුව ඇයව හඳුන්වන්නේ මාරි කෙවුරරි කියලා. මේ මාරි කිවුරත් ඇගේ ස්වාමියයාන පිරේ කිවරි දෙද නම් විද්‍යාත්ඥෝ මෙ දෙදෙන විද්‍යාවිනින් සෑහන කැපකිරීමක් කරන. විකිරණ සීලි ූල ද්‍රව පිළිබඳව සෑන පරීක්ෂණ කරනවා. එද මේ දෙදෙන යුරේනිියම් කියන ිච්විකිරණ සලි මුල ද්‍රව පිළිබඳව ඉතා උනන්දුවෙන් පරීක්ෂණ කරද්දි මේ යුරේනිියම් වෙන්කරගන්න පුළන් පිච් බ්ලන්ඩ් කියලා කනිජයතිනවා පි් බලඩ් පිච්බෙන් ලනිදය හරි විරලයි. ඔවන් මුල යුරේප් යුරෝපය පුරාම ඇවිදධ මේ පිච්බෙන් ලාලනි කණජය හොයාගන්න. අවසාන ඔවුන්ට බොහිමියාව කියන රටෙන් මේ පිච්බෙන් කණජය වාගන්න පුළන්ෙන ඒ කනිජයේ ගෙනල්ල ලොකු කල්දේරම්කට දාලා මෙදන එක උනු කරලා ඒකේ පරීක්ෂණ කරනකොට ඇස් අදහගත නොහැකි ප්‍රතිපාලය කොන්ට ලැබෙනවා ඔවුන් පීක්ෂණ කරේ යුරනයම් සඳදා ඔවුන්ට අලුත් මූලත් ද්‍රව්්‍ය දෙකක් හඳුනාගන්න ලැබෙනු. පිරෙේ වුර යෝගකි ස්වාමයාානවා මාරී මොකත් අපි මේ කට දාන නම. අලුත් මූලත් ද්‍රව්ව්‍ය දෙකක්. ඇය පලවෙනි මූලද්‍රවය නම් කරනවාත් තමන්ගේ උපන් දිම තමන්ගේ උපන් රට පෝලන්තයට ගරු කරන්න පොලෝනියම් කියලා. ආවර්තා වගේේ හයවෙනි කාණ්ඩේ පහලිම තියෙන්නේ පොලෝනියම්. අනිෙක් මූලද්‍රවව්‍ය ඒකත් විකිරණ පිට කරනවා. විකරණ ශීලිතාවට ප ඉංග්‍රිසියෙන් කියැන රේඩේශ. රේඩියේෂන් කියන අර්ථය ඇතිව විකිරණ පිට කරන මූලද්‍රව කියන අර්ථය ඇතිව අනික් මූලද්‍රවය නම් කරනව රේඩියම් කියල. එයනුව රේඩියම්සාහ පොලොෝනිියම් කියන මුූල ද්‍රව් ය දෙක සොයාගැනීම ගෞරවයහීම මාරරි කිවරට. පුතේ මේ රේඩියම් වලින් පිටවෙන විකිරණ පිළිකා රෝගීන්ට රේඩියෝතෙර පිනැත්තම් විකිරණ චිකිත්සාාවට භාවිතා කරනවා අදටත් භාවිතා කරනවා. ඉතින් මාරි කිවරට හුග දෙන කිව ඔය ඔයාගත්ම මේ ූල ද්‍රව දෙක විශේෂම රඩම් පිළිකාවලට අෞෂධයක් ලෙස භාවිතා කරන නිසා මේකට පේටන් බල පත්‍රේ ගන්න කියලා හැබයි මාරයක ප්‍රතික්ෂේප කරනවා. මාරෙක වරි කියනවා රේඩියම්යු ධයාබරත්වය සංකේතයයි.ඒ අයිති ලෝකෙට මට පේටන් බල් පතරාරං අයිති කරගන්න දෙයක් නෑ. පතේ ත්‍රිස්තුවර්ශය එක්දස් නමසය තුනේදී. භෞතික විද්‍යාව සඳහහිමි නොබෙල්තියාගේ මේ සොයා ගැනීම් වෙනුවෙන් මාරක වුරිටත් පිරේෙ කිවුරටත් අහම්බ වෙනවා. නැවත ක්‍රිස්තුවර්ෂයෙක්දස් නමසිය කොලා හිදි. රසායිය ද්‍යාව සඳහා හිමි නොබෙල් යාගේ ಾරික විරිට ලැබෙනවා. ලෝකෙන් නොබෙල්තියාගේ දෙවරා හිමිකරගත්තු අතලො සතරට මාරෙක රිය එකතුයමවා. ඉතිං ශ್්‍රේෂ් විද්‍යානිවරිය, ක්‍රිස්තු වර්ශය එක්්දස් නමසය තිහතරේ ජූලි හතරවැනිද මෙලවිින් සධාටම සමුගන්නවා. තමන්ගේ දෙමවපියන්ට කීකරු ද්‍යියනයක්. තමන්ගේ සහෝදරයට ආදර්ශමත් නැගෙනයා තමන්ගේ ස්වාමයාට ආදරණීය බිරිඳක් තමගේ දරුවන්ට ආදරණය සනේ බර මවක් වගේම පෝලන්තයේ ජනතාවට ගෞරෝණීිය කාන්තාවක් ලෙස මාරිවරී තමන්ගේ නම ඉතිහාසට එකතු කරනවා ලෝකේ පළවෙනි විද්‍යාඥි වරිය ලෙස. මාරිකිවරී ඒ ආදර්ශය ලබා දුනෙ පෝලන්ත වැසියන්ට විතරක්නෙේ. මුළු ලෝකමින්න බාලිකාවන්ට කියල දුන්න උත්සාහය තියෙනවනං උනන්දුව තියෙනවනං අධිෂ්ඨානය තියෙනවනං ජයගන්න බැරි කිසි දෙයක් කාන්තාවකට නැහැ කියලා. එනිසා මම විශ්වාස කරනවා මාරිකවඩු කියන්නේ මේ මුළු ලෝකේම සමස්ත බාලිකා පරපුරේම ගෞරවයට පාර්තවයුතු අගනා වටිනා කාන්තාවක්. ඉතින් දරුවන මේකෙන් මම ඔයාලට කියලද උත්සා කරේ. කොරෝණ වසංගතාමුවේ පාසැල් නැති වුුණත්. ඔබට අධිෂ්ඨානයක් තියෙනවානම් සාමාන්‍ය පෙළ විභාගේ මං ඉයලින්ම ජයගන්නවාය කියලා මාරි කිවර වගේ වැඩ කරන්න ඔබට අනිවාර්යෙන්ම ඔබේ ඉලක්කේ සාර්ථක කරගන්න පුුවන් ඩීDPඩියුකේශන් එකේ අපි එකතු වෙලා ඔබට ඔබේ අන්නේ ඉලක්කේ ජයගන්නයි මේ උදව් කරන්න හදන්නේ. දැනුමට යමක්.